ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට අඳුරු ලැජ්ජාසහගත දිනයක් සටහන් කරමින් ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉතිහාසයේ ලැබූ අන්ත පරාජය හිමි කරගත්තේය. අර්ජුන් රණතුංගලා, සනත් ජයසූරියලා එදා දහදිය කඳුළු වපුරා දැඩි කැපවීමෙන් ගොඩනැගූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ මළගම සටහන් වූ දිනයක් ලෙසට ඊයේ දින නම් කළාට වරදක් නැත. මුදල් සාධකේ අමතක කොට දේශප්‍රේමීත්වයෙන් ක්‍රීඩා කළ අර්ජුන සනත්ලා ශ්‍රී ලංකාව ලොව භයානකම ක්‍රිකට් කණ්ඩායමක් බවට පත් කළේය. ඉන්පසු දමන්ගෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට තිලකරත්න දිල්ෂාන්, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වැනි දෙවෙනි පෙළක්ද සෑදුවේය. එවැනි ප්‍රෞඪ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇන්ජලෝ මැතිව්ස් යටතේ තවත් අන්ත පරාජයක් ලබමින් ආසියා කුසලානයේ මුල් වටේම ඉවතට විසිවිය. ආසියා කුසලානයේ ඇෆ්ගනිස්ථානය සමග ක්‍රීඩා කළ තරඟෙන් ශ්‍රී ලංකාව ලකුණු 91 දැවැන්ත පරාජයක් ලබමින් මෙලෙස ආසියා කුසලානයෙන් ඉවත් විය. කාසිය වාසිය දිනා පළමෙන් පන්දුරට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේ සියලු දෙනා දැවි ලකුණු 249ක් ලබා ගත්තේය. එහිදී ඉතා ඉවසිලිවන්ත පිතිහරඹයක නිරත වූ රාමන් ෂා පන්දු 90කදී 4/5 සමග ලකුණු 72ක් රැස් කරමින් ඇෆ්ගනිස්ථානයේ ඉනිමේ කොඳු නාරටිය බවට පත් විය. ලසිත් මාලිංගගේ පන්දු වාර 10ට ලකුණු 66ක් උදුරා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 250ක් ඉලක්කයක් හඹාගේ ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 41 පන්දු 2ක් අවසානයේ ලකුණු 158ට සියලු දෙනා දැවී ගියේය. හුදෙකලා සතරක නිරත වූ ආරම්භක ප්‍රතිකරු උපුල් තරංග ලකුණු 36ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකා මැදපෙළ කොඳුනාරටිය වන දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා නොකිරීම මෙම තරගාවලියේ කණ්ඩායමට බරපතල පාඩුවක් විය. වත්මන් කණ්ඩායමේ වැඩිම වගකීමකින් සහ කැපවීමකින් ක්‍රීඩා කරන ක්‍රීඩකයා ලෙස විචාරකයන් හඳුන්වන දිනේෂ් චන්දිමාල් නොමැතිව බංග්ලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ලකුණු 200ක් ලබා ගැනීමට හෝ පන්දු වාර 50 ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි විය. ඇන්ජලෝ මැතිව්ස්ගේ දුර්වල නායකත්වය ඊයේ තරගයේ පරාජයටද ප්‍රබල හේතුවක් බවට විචාරකයන් අදහස් දැක්විය. ඇන්ජලෝ මැතිව්ස් ආක්‍රමණශීලීත්වය හෝ උපාශීලීත්වය නොමැති නායකයෙක් බවත් ඔහුගේ පන්දු පිටිය සැකසීම සහ පන්දු යවන්නන් යොදා ගැනීම ශ්‍රී ලංකාව දිගින් දිගටම ලබන පරාජයන්ට හේතුවක් බවද විචාරකයන් ප්‍රකාශ කළේය. මේ අතර දිගින් දිගටම අසාර්ථක වූ නමුත් කණ්ඩායම ස්ථානයේ හිමිවන කුසල් මෙන්ඩිස් ඊයේ දිනේදී ලකුණු නොලබා දැවී ගියේය. මේ වූ ලකුණු බිඳුවට පිටපිට දැවී කිය තිබෙන අවස්ථාවයි. මෙතරම් අසාර්ථක කුසල් මෙන්ඩිස්ට කණ්ඩායමේ ස්ථානයක් ලබා දීම පසුපස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියෙක් පිළිබඳව සමාජ ජාල මාධ්‍යන්හි දිඩි කතාබහක් ඇතිව තිබෙනවා. එසේ වෙතත් දහඩිය පපුරා ලෝක කුසලාන දිනමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගූ අර්ජුන රණතුංගලා සේ ජීවිත කාලයම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉපයූ මුදලට වඩා මුදලක් දිගින් දිගටම පරාජය වන වර්තමාන ක්‍රීඩකයන් වසරක් තුළ ඉපයීම විශේෂත්වයකි. පසුගිය වසරේ එක්තරා ක්‍රීඩකෙක් ලබාගත් ලකුණකට රුපියල් 60,000කට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවා තිබෙන බවටද හෙළි විය. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවෙ බුවත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.